Ai, mabangke artha dakwima. Mabangke artha dakwima. Mabangke artha dakwima. Dan matrukawak, mabangke artha dakwima. Mabangke artha dakwima. Mapangkaya artha dakwima ape kemmathi set ekak me mata message ekak daala diyanne aniwaryen daapan mata mokada count ekak ganna one dan mathruwa mapangkaya artha dakwima hari mechchara onna mapangkala m dakil ekek innawa hari Lambda විශාලයි හෝ සමානයි බිංදුවයි නම් මං කියනවා මාපාංක lambda කියන්නේ lambda මයි හරි lambda කුඩයි බිංදුව නම් මාපාංක lambda මං කියනවා ඍණ lambda කියලා හරි මේ අනිත් දේ Reason karna yung inno anhar, ung bang me, tamanda puluam padam mo kada, beri padam mo kada gini kana, obol jat kina muli. Har, ito re ikat tek ka, demi padam padang kat terpasi, berpuluan dewan lang karna, nih bina wadak mo hari karna, pisi sem juga dana, nih kemi shi yak karna, ilim mo kada rikam bain mes pas pe wadak karna, mo hari karna ba, har, tamanda puluan de karadi, har, hondaram puluan de karadi, ai ika bala bala inde ba, har, har, ito re ikat yela, nih pe dode an, har, හැබැයි ෂේප් එක ඔළුව තියෙන ඕනේ වැතර මොකද සමහර විට ඔබට පුළුවන් කියලා හිතන් ඉදියට දන්නේ නැති මොන හරි කිව්වොත් දන්නේ නැහැ හරි ඒකින්ද ඔළුව තියන් තියාගෙන අර වැඩෙත් කරා හරි රීෂන් නේ ඒක දේනවා හරි හරි ඒ සමහර ඉන්නවා මේවා නැතිව ගියොත් ඉන්නවනේ හරි ඒක මම කියන්නේ හරි දැන් මේක දේනවා හරි මේක තේරෙනවා නම් පාඩම ගොඩ මේක තේරෙන්නේ නැත්නම් පාඩම් බෑ එච්චර කතාව Hari, ternyata, hari sama orang ternyata, sama orang ternyata, hari mangga tahu ya, macer, hari, me, mau bang kalau emda inno, hari, apa mungkin redda kalau lalu balan ni ane bawa muka jatuh lagi ni kan, macer, hari, sarlo mungkin ane, hari, meke me ide peti redda ya kalau di no, hari, tiru dekat dalu balan di, me redda meke kalau lalu balan ni ane, itu lebih muka di ni kan, hari, ah, deh macer muka meke jatuh, lambda, samaan bintu orangnya. සමානයි තතර බංගු lambda විශාලයි බිඳුව නා හරි lambda විශාලයි බිඳුව නා මාපාංක lambda කියන්නේ ධන lambda හරි ඔන්න මෙහෙම ලියන්නකෝ මාපාංක lambda සමානයි ධන lambda ඒක දැන් මාපාංක හැමතිස්සෙම ධන වෙන්න ඕනේ එතකොට දැන් මෙතන ඊට පස්සේ ඍණ කියලා දෙනවා ඔන්න ඔයගෙ දැන් ඔළුවට එන්නේ හරි හරි මෙන්න මේ දැන් මෙතන මේ කරන්න මොකද්ද මේ අර්ථ දැක්වීමක් කරගන්න रेड कलर वाले मुखा मेतन इन हरि मे लैमडा वन दनाई ना हरि लैमडा दनाई ना दनाई के मुखा दन एक दन देख दन तू ना दनाई हरि लैमडा दनाई ना हरि मे मुट करान देती ना दे मां पांग के मुखा दिखरान के पांग होने के दन होने मां पांग के मुखा दिखरान मां पांग के तुरंत मुड़ा मगुला दे मत इलिए देने दावे ला हरि वो कने कतन दे वो कौन हर के दन होने හරි ඉස්සත කරන්නේ කුද්දන්න මාපාගේ දොඩ මොකද දැන් මො දන වෙලා එළියට එනවා තේනවද කියන එක හරි දැන් මුට කරන්න තියෙන වැඩේ මොකද්ද එළියට දන එකෙක් දෙන එකනේ කරන්න තියෙන්නේ හරි මොන මගුලක් හරි කළා ඇතුලේ ඉන්න හැම එකම දන කරලා එළියට වෙන්නන්න ඕන ඒකනේ කරන්න තියෙන්නේ හා දැන් මේ වෙන්නේ මොකද්ද කියන දා බලන්න යා රෙද්ද කරවල හරි මේ ඇතුලේ දනාගයක් තියෙනවා නම් හරි ලැම්ඩා මේ මෙතන ගියදී ලැම්ඩා විශාලයි බින්දුව දනාගයක් තියෙන්නේ ලැම්ඩා දනයි නා ලැම්ඩා දනයි නා මාපාංගෙට කරන්න දෙයක් තියෙනවද නෑ උට කරන් දෙයක් නෑ ඌ නිකන් ඉඳලා බඩි ගන්නවා අයියේ ඉතින් යකෝ ධන එකෙක් ආයි ධන කරන්න දිනනවද ධන කරන්න දිනනවද ඒ කියන්නේ ධන එකෙක් තව මොකද්ද කරන්න දිනන ධන කරන් දෙයක් නැහැ නේද හරි ඉතින් ඌ නිකම් නිකන් 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 ලැම්ඩා වෙ ඉන්නවා හරි දැන් අපි මෙහෙම ධන ගයක් දාලා මෙහෙම අපි ෂේප් එකේ රෙද්ද කරලා බලනවා අප්පට රෑම තමයි ඉන්නේ හරි අර ස්කූබි ඩූ එකේ තියෙන
මාස්ක් ගලලා බලන්න කවුද ඉන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මෙතනත් අපි මේ දනාගයක් දාලා මේ බෙද්ද කරලා බලනවා. අඩ උම තමයි ඉන්නේ මේ. ඉතින් බා දනාගයක් උට මොකද්ද කරන්නේ? ඌ දනාගයක් තියෙනවා. අය මුකුත් කරන්න දෙයක් නැහැ නේ. ඒකම තමයි එන්නේ. හරි. එහෙනම් මේ කියන කතාව හරි. ලැම්ඩා විශාලයි බිඳුව නා. මාපාංග ලැම්ඩා කියන්නේ නිකම් නිකම් ලැම්ඩා. හරි. මොකද උට අය අමුතුවෙන් වෙනස් වෙන දෙයක් නැහැ. ඇයි ඒ? ඉතින් දනාගයක් තියෙනවා නම් ඌ දනාගයක් කොහොමද දනාගන්නේ? දින්නේ. අමුතුවෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. නටන්න දෙයක් නැහැ නේ. ඊට පස්සේ මෙතනට. හරි. ඊට පස්සේ මෙතනට. ලැම්ඩා කුඩයි බිඳුව නා. ඒ කියන්නේ ලැම්ඩා ඍණයි. ලැම්ඩා ඍණයි නා. අපි ඍණ එකක් දාලා මෙහෙම බලනවා දැන් ෂේප් එක රෙද්ද කරලා බලමු. ආ අරු මොකද කරන්නේ? අනේ අරු ඍණ ලකුණක් මෙහෙම ඉස්සරහෙන් අල්ලන් ඉන්න අරු. ඇයි ඒ? ඒ ධන කරලා ගන්න එපෑනේ. දැන් මෙතන ඍණාගයක් තියෙන මේ. මෙතන ඍණාගයක් තියෙන. අරු මොකද කරන්නේ? ඍණ ලකුණක් ඉස්සරහෙන් අල්ලන් ඉන්න. උතර ඍණ ධන වෙලා එලියට. තේරුණාද කියන එක? හරි. ආ එහෙනම් ලැම්ඩා විශාලයි බිඳුව නම් මාපාංක ලැම්ඩා හැසිරෙන්නේ අපි නිකන් අඳුරන නිකම් නිකම් ධන ලැම්ඩා වගේ. ලැම්ඩා කුඩයි බිඳුව නම් මාපාංක ලැම්ඩා හැසිරෙන්නේ කවුද? අපි දන්න නිකම් නිකම් ඍණ ලැම්ඩා වගේ. හරි. මොකද ඍණාගයක් ආවොත් අරු මොකද කරන්නේ? රෙද්ද කරලා බලද්දි අරු අනේ ඍණ ලකුණක් අල්ලන් ඉන්න ඉස්සරහ අනේ ධන වෙලා වරෙන්. හරි. ඔන්න ඔය කියන සරල දේ තේරෙනවා නම් සම්පූර්ණ පාඩම පුළුවන්. ඔය කියන සරල දේ තේරෙන්නේ නැත්නම් සම්පූර්ණ පාඩම බෑ. ඒකින් ද බැරි වුන් ඉන්නවා නම් වහාම මැසේජ් එකක් දාපන් අයියේ මට තේරෙන්නේ අයියේ මට බෑ. ආයි පාරක් කියලා දීපන් කියන. තක්දල්. ඉක්මන. තාර්ගල ඈ. තේරෙන්න නැත්නම් කියපන් ඈ. මම බලන් ඉන්න බල කියනකම් හරි. එකපාර තේරෙන්න බෑ හරිද? ඉන්න ඕනේ දෙතුන් දෙනෙක්වත් ඉන්න ඕනේ හරිද? ඒකේ මේ උන්ගේ වැරද්දක් නෙමෙයි. ඒ කියන්නේ සමහරුන්ට හිතෙන විදි වෙනස් නේද? හරි. සමහරුන්ට එක එක විදිහට හිතෙනවා. අනිත් එක සමහරු ඉන්නවා එක විදියක් ඉතින් ඉන්නවා. උන් මේකේ යන්නේම නැහැ හරිද? මොන අයියා කිව්වත් ආයි මොන යකා කිව්වත් යන්නේ නැහැ එතන. හරි. දැන් කොයි හරි පාඩම ඉගෙනගෙන උන් මොකක් හරි වැරදි එකක් ඔළුවට දාන් ඉන්නවා. හරිද? හරිද? ඒ කරපු සර් කියන්නේ දැන් නෙමෙයි අර සමහරු ඉන්නවා තමන්ගේම තීරය දාගන්නේ. හරි. හරි. දෙන්නේ කියලා දිනවා. හරි අවුලක් නැහැ අපි යමු. හරි ඔන්න ආයි වරක් කියමු මේ මොකද්ද අපි කරන්න හදන්නේ? අපි කරන්න හදන්නේ මොකද්ද? මාපාංගයේ ඇතුලේ වෙන්නේ මොකද්ද කියන එක බලන්න යන්නේ. ඒ කියන්නේ මාපාංගයේ අර්ධ දක්වනවා කියන්නේ. හරි. එතකොට මාපාංගය හැසිරෙන්නේ කොහොමද කියලා බලමු. හරි. ලැම්ඩා විශාලයි බිඳුව නා. ලැම්ඩාට ධනාගයක් තියෙනවා නා. මේ ඔන්න අපි ධනාගයක් දාමු ධන පහ දානවා එතකොට කියන්නේ. ලැම්ඩාට ක්‍රන්දයක් තියෙනවද බං? ධන අගුලක් දැම්මෙන් පස්සේ ධන මගුලක් දැම්මම ක්‍රන්දයක් නැහැනේ. ඌ නිකම් නිකන් ලැම්ඩා. එතකොට ඌ නිකම් නිකන් ධන පහ විදියට ඉන්නවා. හරි. ලැම්ඩා කුඩයි බිඳුව නා. ලැම්ඩා ඍණාගයද අපි ඍණ පහ දානවා. දැන් ඍණ පහ එළියට මොකක් හරි කළා මු මාපාංගයේ කාර්යභාරය මොකද්ද? මාපාංගයේ කාර්යභාරය තමයි මොන මගුල ඇතුළට දැම්මත් එළියට ධන කළ වෙන්නන්නෝ. හරි. එහෙනම් ඔන්න අපි ගිහලා ඇතුළට ඍණ පහක් දානවා. එතන මු මොකද කරන්නේ? මු කරන්නේත් අපි කරන වැඩේම තමයි. ඍණ පහ ධන පහ කරන්න මොකද කරන්නේ? අපි ඍණෙන් අඩි ගන්න. ආ ඔව් මේ ඍණ ලකුණක් ඉස්සරහින් අල්ලන්නේ. හරි. එතකොට අපිට අන්තිමට පේන එක නකවද? අන්තිමට පේන ධන පහ තමයි. හරි. දැන් මේක ඍණ ලැම්ඩා තිබ්බට මේක ධනාගයක් නේ. ඇයි ලැම්ඩා ඍණයි නේ. ඍණ ඍණ ධන වෙනවනේ. හරිද? කියලා දෙනවා. හරි මේ ආයෝණ කියලා මේ ලැම්ඩා ධනාගයක් නෑ. උඩ කරන් දෙයක් නැහැ. හරි උනිකම් නිකන් ලැම්ඩා විදියට ඉන්නවා. හරි මොකද උඩ උනිකම් ඉඳලා පඩි ගන්න. හරි උඩ කරන් දෙයක් නැහැ. ධනාගයක් දැම්ම පස්සේ ආය අමුතෙන් ධන කරන් දෙයක් නැහැ. හැබැයි ඍණ ලකුණක් දැම්මොත් ඍණාගයක් දැම්මොත් මොකද කරන්නේ? ඌ ඍණ ලකුණක් ඉස්සරහින් අල්ලන් ඉන්නේ. හරි ඍණ ලකුණක් අල්ලන් ගියම මොකද එන්නේ? එළියට එන එක අවුට්පුට් එක අවුට්පුට් එක ධනයි. තප්පරයක් දෙන්න කන පොඩ්ඩක් ඕෆ් වුණා. හරි 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 තාමත් තේරෙන දේ උන් කියපන් කවන්නේ මගේ ඇහෙන එකේ මොකක් හරි ඔල තිනන කියපන් ඈ ඇහෙන එකේ වේනික ඔල තිබ්බ කියපන් තාමත් තේරෙන දේ හොරේ ඉන්නවා කියපන් කේස් නැහැ ඩකඩ මම මේ බලන් ඉන්නේ හරි මම බලාගෙන ඉන්නේ මේ chat එක දිහා බලන් ඉන්නේ හරි ඔල තිනන කියපන් වෙලා යනවා මොකද සමහරුන්ට දැන් අර ආයෙ ලෙසටම තේරෙලා දෙන්නේ හරි සමහරුන් තාමත් ඇදී අවුල් තියෙනවා අවුලක් නැහැ හරි මේ අනික සර් බෝර ගන්න එපා හරි මේ අයියා කියලා කතා කරපන් එතකොට උඹලයි මගේ අතර පරතරයක් නැහැ හරි එතකොට උඹලට ඕන දේ මගේ බය නැතුව හතයි හරි සර් බාර් ගන්න යන්න එපා මේ අයියා කියලා කතා කරපන් කේස් එකක් නැහැ හරි අනේ තේරෙන්නේ නැති උන් ඉන්න ඕන තාද තක් ගාලා එහෙම පුළුවන් වෙන්න බෑ හැමෝටම තුන් ගාලා තේරෙන්නේ නැති උන් ඉන්න ඕන තාද
නෑ තව නැද තව කියලා දෙන්න ඕන නැද මටි 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 මට හකලා තව කියලා දෙන්න ඕන නෑ ඇතිද මේ මෙතන වැරදි මේ වැරදියට හිතන්න එපා මෙතන හරියද මෙතන ඩිඩ්ලා පුන් ඍණාගයක් නෙමෙයි තියෙන්නේ හරිද ඍණාගයක් නෙමෙයි තියෙන්නේ මෙතන ධනාගයක් තියෙන මොකද ලැම්ඩා ඍණයිනේ ඍණ ඍණ ධන වෙනවනේ හරි ඕන එකේ ධනවනේ හරිද හරිද අනේ බං එහෙම තේරෙන්නේ දෙයක් නැද්ද පාරේ කවුරුත් කියන්නේත් නැහැ මූක හරි ආයෙනම් තේරුණා යයි සිතා ඉස්සරහට යනවා ඈ හරිද මේ මොන හරි තේරෙන්නේ නැත්තම් කියපන් ඈ හරි මේ ඊට පස්සේ මේ බිංදුව තියෙනවනේ බං අර සමානයි බිංදුව ඒක අවුලක් නැහැ සමානයි බිංදුව බිංදුව බිංදුවමනේ ඍණ කරාද ඒක ප්‍රශ්නයක් නැහැ ඒක මේ ඒක මෙතනින් දාගමු හරි මෙතන දැම්මත් අවුලක් නැහැ හරි මේක මෙතන දැම්මත් අවුලක් නැහැ හරි මොකද බිංදුව බිංදුව වල ඍණ දානද ඒක ප්‍රශ්නයක් නැහැ නේ බිංදුව තිබුණොත් බිංදුව තමයි එන්නේ එළියට හරි හරිද ඒක අපිට මේ ධන ඍණ කතාවක් නැහැ නේ බිංදුවට දාන හරි මේක දාගන්නවා මාපාංග අර්ධ දක්වීම කියන මාපාංග අර්ධ දක්වීම කියන දාගන්නවා හැබැයි ඉතින් ඕක පුළුවන් කියන බං පාඩම පුළුවා හරි ඔතනින් හැර දෙයක් නැහැ පාඩම හරි දැන් ඔබට පාඩම පුළුවා එහෙමයි කියලා ලෙෆ්ට් එන්න එපා හරි එහෙමයි කියලා ලෙෆ්ට් එන්න එපා හරිද මේ තව ප්‍රස්තාරයක් මන්දින් තියෙනවා හරි ඒකින් ද ලෙෆ්ට් එන්න එපා උබලා හරි හරි අදරේ අපේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා රෑ 7ට හරි ජනේලයෙන් පනින්නද ප්‍රෝග්‍රෑම් එක තියෙනවා අනිවාර්යෙන් සෙට් වෙන්න හරි අනිවාර්යෙන් හැමෝම සෙට් වෙන්න හරිද හරි අපි එන තව එක බලමු තව බලමු හරි දැන් මම මෙයා අර්ධ දක්ව ගන්න යන කවුද මාපාංගික එක්ෂිණ දෙක හරිද මේකව අර්ධ දක්ව ගන්න හදන්න හරි අපි කොහොමද අර්ධ දක්වන්නේ කොහොමද මේක අර්ධ දක්වන්නේ එතකොට මෙයා වගේ ඉන්නේ මෙයා හරි මෙයා වගේ ඉන්නේ මෙයා එහෙනම් එක්ෂිණ දෙක ලැම්ඩා වගේ ඉන්නේ එක්ෂිණ දෙකනේ එක්ෂිණ දෙක විශාලය හෝ සමානයි බිඳුව නම් නැත්නම් මට මෙහෙම කියන්නත් පුළුවන් හරි x ඍණ 2 විශාලය සමානයි බිඳුව කියලා කියන්න පුළුවන් නැත්නම් මේක මෙහා පැත්තට දාලා x විශාලය හෝ සමානයි 2 කියලා කියන්නත් පුළුවන් හරි අවුලක් නැහැ නේ හරිද නම් මොකද වෙන්නේ මාපාංගික x ඍණ 2 ඉන්නේ නිකම් නිකම් x ඍණ 2 වගේ දැන් අත්දැකීම හිතන්න හරි මෙයාට මෙහෙම නම් මෙයාට කොහොමද හරි ඊළඟට x ඍණ 2 කුඩයි බිඳුව නම් නැත්නම් අපිට කියමු කියතක් x එක මෙහෙට දාලා x කුඩයි 2 නම් හරි මාපාංග x ඍණ 2 මොකද එන්න ඕන මොකද එන්න ඍණ ලැම්ඩා එහෙනම් ඍණ x ඍණ 2 වගේ ඉන්න හරි ඍණ x ඍණ 2 වගේ ඉන්න තේරෙනවද කියන එක ඍණ x ඍණ 2 වගේ ඉන්න හරි හරි ඔක තමයි කතන්දරේ හරි ඔක තමයි කතන්දරේ හරිද හරි දැන් කතාව තේරෙන්න ඕනේ මේ මොකද බලන්නකො මේ x විශාලයව සමානයි දෙකක් දැන් සාමාන්‍යයෙන් මේක ලියන්නේ මේක තව ලියන්නේ මේක ලියුවොත් වැරද්ද නැහැ හරි x විශාලයව සමානයි දෙකක් ඒ කියන්නේ විශාලයි දෙක අපි බලමු 3 වගේ දාමු හරි ඔන්න අපි මේක ඇතුළ ගිහලා 3 දාන 3 දැම්මොත් මොකද එන්නේ 3න් දෙකක් ගිහලා එකක් එන්නේ එහෙනම් ධන එකක් නෙන්නේ හරි ධනාගයක් නෙන්නේ හරි එතකොට මාපාංගික කරන් දෙයක් තියෙනවද නැහැ අමුදේ කරන් දෙයක් නැහැ ඇයි ඒ ඇතුළ පැහැදිලිව ධනයි උට අමුදේ කරන් දෙයක් නැහැ හරි එතකොට නිකම් නිකම් x ඍණ 2 වගේ ඉන්නේ මාපාංග x ඍණ 2 තිබ්බත් එකයි නිකම් නිකම් x ඍණ 2 තිබ්බත් එකයි මොකද මිස් වෙන්නේ ධනාවයද මේ x විශාලයව සමානයි දෙකනේ හරි දෙකට වඩා වැඩි ටික 3 4 5 6 පැත්තට එතකොට 3 දැම්මොත් ධනයි 4 දැම්මොත් ධනයි 5 දැම්මොත් ධනයි 6 දැම්මොත් ධනයි ඇතුළේ හැමතිස්සෙම ධනයි මොන මොකුල දැම්මත් ධනයි ඉතින් මාපාංග කරන් දෙයක් නැහැ නිකම් නිකම් x ඍණ 2 වගේ ඉන්නවා හරි
මේ වගේ දාලා කරන් යන්න නේද? මගින් දෙනවා. එකකින් එක හරි මේ වගේ එකක් ලිව්වා අර්ථ දැක්කම ඉස්සරහින් ලිව්වා. එකක් ලිව්වා අර්ථ දැක්කම ඉස්සරහින් ලිව්වා. හරි කරගෙන යනවා පොඩි වෙලාවක් දෙන්න. කරගෙන යනවා පොඩි වෙලාවක් දෙන්න. හරිද බා හරි කරගත්තා දැන් බලමු දැන් මේක තේරෙනවා කියනවා පාඩම පුළුවන් හරි පාඩම පුළුවන් දැන් ඔබට කියන්නේ මේක සෙට් නම් පාඩම පුළුවන් හරි ආයතනින් හර කතන්දර යන්නේ තාමත් තේරෙන දේක ඉන්නවා ටක් ගාලා සෙට් එක දාන්න හරි හරි එතකොට x දාන තුන
විශාලයි බිඳුව. නැත්නම් මෙහෙම කියන්න පුළුවන් x විශාලයි ඍණ 3 නම්. මොකද එන්නේ? මාපාංක x ධන 3 නිකම්ම නිකන් x ධන 3 වගේ. හරි. අපිට x ධන 3 කුඩයි බිඳුව නම් මෙතකොට ගෙත x මේක හැබැයි දාලා x කුඩයි ඍණ 3 නම් හරි. මාපාංක x ධන 3 ඉන්නේ නිකන් x ඍණ වතාවක x ධන 3 වගේ. හරි. මේ ට්‍රයි එකක් දීවා මේ පොඩි එකක් අල්ලගෙන කියලා දීවම් පුළුවන් නම්. හරි. එතකොට ඔබට ලෙසටම තේරෙනවා හරි. තාම තේරෙන්නේ නැති කරව ඉන්නවා නම් පොඩ පොඩි එකක් අල්ලන් ඉඳ අල්ලන් හරි කියලා දීපා හරි. හරි. ලෙසටම තේරෙනවා උඩ. හරි. ඊට පස්සේ මාපාංග 3x ඍණ 1. හරි. 3x ඍණ 1 විශාලයි බිඳුව කියලා කියන්නත් පුළුවන් වාර නැත්නම් x විශාලයි කියන්න 3. මේක එහාට දැම්මා 3ෙන් බෙදුවා. නම් මාපාංග 3x ඍණ 1 ඉන්නේ නිකම් නිකම් 3x ඍණ 1 වගේ. හරි. දැන් 3x ඍණ 1 කුඩයි බිඳුව නම් x කුඩයි 1 යට 3 නම් මාපාංග 3x ඍණ 1 ඍණ වතාවක් 3x ඍණ 1 වගේ. හරි. ඊළඟට මාපාංග 2x ඍණ 1 නැති තේරෙන්න ඕනේ හරි. හරි. හරි දැන් අවුලක් තියෙන බෑ හරි අවුලක් තියෙන බෑ දැන් උඹලා අවුලක් නැහැ කියලා උඹලමයි කිව්වේ හරි මම දැන් 100 වාරක් විතර ඇහුවා එක එකක් කිව්වේ නැහැ ආයි කරවන් කියලා හරි මට කරන් දෙන්න උඹලට තේරුනේ නැත්නම් හරි දැන් උඹලා වන් කිව්වා හරි හරිද හරි හා දැන් මේක අවුලක් නැහැ හරි මේක කිසිම කේස් එකක් තියෙන බෑ තව මීට වඩා ලේසි ක්‍රමයකුත් තියෙනවා අර දක්වා හරි අපිට මේ සෙට් එකම අර්ධ දක්වන්න පුළුවන් මීටර ලේසි ක්‍රමයක් තියෙනවා අපි ඒකෙන් තමයි ඉස්සරහට වැඩ කරන්නේ හරිද මේකිනුත් අපිට කරන්න ප්‍රශ්නයක් නැහැ හරි මේක ඔලක් නැහැද අපිට තේරෙනවා හරි අපි හැබැයි අපි ඉස්සරහට වැඩ කරන්නේ මේ දැන් මං කියලා දෙන එකනත් එක හරිද ඒක ලේසි ඒක මේකට වඩා ලේසි හරි ඒතර ඒකේ බං සීන් මෙහෙම සීන් නැහැ හරි වාක්‍ය ලියනවා මෙහෙම වාක්‍ය ලියන්න කියන වාක්‍යයක් වාක්‍ය ලියන මෙහෙම ඉහත මාපාංගයේ අර්ධ දැක්වීම 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 පහත රටාවටද 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 ලබාගත හැකි නැත්නම් පහත ආකාරයටද ලබාගත හැකි පහත රටාව නැත්නම් පහත ආකාරයටද ලබාගත හැකි පහත ආකාරයටද ලබාගත හැකි
අද රෑ හතර වරෙන් ඈ ජනේලෙන් පයින්ද තියෙනවා හරි රෑ හතර සෙට් වෙන්න ජනේලයක් ගාව සෙට් වෙන්න ජනේලෙන් පයින්ද තියෙනවා හරි ඔන්න බලන්න පට්ටම ලේසි බං මේක හරිද හරි මේකේ බං ගරන් දින මෙච්චරයි හරි දැන් අර වැඩේ අවුලක් නැහැ නේද දැන් තේරෙනවා නේද දැන් ඒක මෙච්චර කල් බැරුව ඉඳිව නම් ඔන්න ලෙසටම තේරෙන්න ඕනේ ආ මේක තේරෙනවා කියලා හරි හරි දැන් මේකේ ගරන් දින මෙච්චරයි හරි මේකදී අපි මුලින්ම බලනවා මාපාංගය ඇතුළේ ඉන්න එක බිඳුවන x ලාගේ කොහොමද මාපාංගය ඇතුළේ ඉන්න වරහන බිඳුවන x ලාගේ මාපාංගය ඇතුළේ ඉන්න කවුද x ඉන්න දෙක ඌ බිඳුවන x ලාගේ මොකද්ද ධන දෙකයි ආ එහෙනම් අපි ඒක ගිහිල්ලා මාක් කර ගන්නවා සංඛ්‍යා රේඛාවක අවුලක් තියනවද අවුලක් නැහැ ඊට පස්සේ අපි චෙක් කරනවා මෙන්න මේකෙන් දෙපැත්ත යකිය x විශාලයි 2යි x කුඩයි 2යි හරිනේ x විශාලයි 2යි x කුඩයි 2යි හරි දෙකකට වඩා වැඩි යකින් තියෙනවා ඒතර දෙකකට වඩා වැඩි යකින් කියන්නේ 3 4 5 6 මේ පැත්ත හරි මම දානවා 3 3 ගිහලා දැම්මම පස්සේ මොකද දෙන්නේ අදලා බලන්න 3 ඇතුළේ දාපන් මොකක්ද දෙන්නේ ධනාගයක් කියන්නේ 4 දැම්මොත් ඒත් ධනාගය 5 ඒත් ධනාගය 10 දැම්මොත් ඒත් ධනාගය එහෙනම් දෙකට වඩා මොන මගුල දැම්මා ඇතුලේ තියෙන ධනයි එහෙනම් දැන් උඹට තේරෙන්නවා මාපාක හැසිරෙන්නේ මොකක් වගේද නිකම් නිකම් x න දෙක වගේ හරි නේද දැන් මේක නේද අර කලින් ලිව්වේ අර වරහනක් දාගෙන නටාගෙන ලිව්වේ මේකනේ x විශාලයි 2යි නං හරි මාපාංග x න දෙක නිකම් නිකම් x න දෙක වගේ කියලා ලිව්වේ හරිනේ ආ දෙකට වඩා කුඩාකයක් දාන්න එක බිඳුව ඍණ 1 ඍණ 2 හරි මොන මොකද දැම්මත් ඇතුළේ බලන්න මේ බිඳුව දැම්මොත් ඍණයි ඍණ 1 දැම්මොත් ඍණයි ඍණ 2 දැම්මොත් ඍණයි ඇතුළේ ඍණයි හරි ඇතුළේ ඍණයි එහෙනම් මොකද කතන්දරේ එහෙනම් මොකද කතන්දරේ මාපාංගේ ඉස්සරහින් ඍණ ලකුණක් අල්ලගෙන ඉන්නවා එහෙනම් මෙතන ඉන්නේ ඍණ x ඍණ 2 වගේ මෙහෙම කිව්වත් හරි නැත්තම් හරි ඍණ x ඍණ 2 කිව්වත් හරි නැත්නම් ඔයාලා 2 ඍණ x කියලා කියන්නත් පුළුවන් ඍණෙන් වැඩි කළා ඇතුළේ ඉතින් ඉච්චරයි හරි මේ බය වෙලා බලන්න එපා මේක දිහා අම්මට උඩු මේ කලින් කිව්වේ නෑ මෙහෙම මේ එකක් නෙමෙයි ඍණෙන් වැඩි කළා ඉච්චරයි 2 ඍණ x හරි ඍණ ඍණ වතාවක් x ඍණ x ඍණ වතාවක් ඍණ 2 ධන 2 හරිනේ හරි කේස් එක තියෙන බෑ හා දාගන්න ටක් ගා මේක ලේසි මේක තමයි ඉස්සරහට දුවන්නේ හරි මේ දිනවත් ඔහොම අර දක්වන්න ටක් ගා හරකෙක් වෙන්න එපා හිතලා කරපන් ලක්ෂ 100ක් එක සෙල්ලම් කරන්නේ හරි හරිද දම්බලෑ තියෙන හැම මගුලම දාපන් එළියට උඹලෑ තියෙන විශේෂ දක්ෂතා අර පස්සේ තියන් ඉන්නේවා වරුංග සර්ප්‍රයිස් කරන් ඉන්නේවා හරි මෙහෙම වැඩ කරනවා මෙහෙම කළා මෙහෙම වෙලා මෙහෙම මයිලන්ට් ටෙස්ට් වෙනවා හරි ඒ වගේ ඔක්කොම එළියට දාපන් හරිද දැන් තව තව ඉන්න බෑ හරි තව මාසකින් වැඩ කරනවා තව සති දෙකකින් වැඩ කරනවා තාම අපි පොඩ්ඩක් ඉන්න ඕනේ හරි හරිද ඒව තියෙනවා ඔක්කොම දාපන් එළියට හරි දැන් තාමත් දාන්නේ නැහැ කියන්නේ හෙනම හරකෙක් හරිද ඒ කියන්නේ හරකෙක් කියන්නේ ඔබටත් අයිති තියෙනවා මටත් අයිති තියෙනවා පොඩි එකෙක්ට උනත් අයිති තියෙනවා මොකද හරි ඕන ඕන එකෙක්ට තේරෙනවනේ මේක මේ හරි අපරාධයක් කියලා හරිද හරකෙක් කියන්නේ උඹලට මොලේ නැහැ කියන එක නෙමෙයි හරිද මොලේ නැහැ කියන එක නෙමෙයි අර හරකෙක් කියන්නේ අර හරකෙක් ඉඳ හරි තේරෙන්නේ නැහැ නේද මෙච්චර මේ මෙච්චර කියලත් මෙච්චර මේ මේ මෙහෙම වෙනවා කියන එක තේරෙන්නේ කියලත් ඉතින් වැඩ කරන්නේ නැහැ කියන හරි මම කියන්නේ නැහැ අරයා ගැන හිතන්න අම්මා තාත්තා ගැන හිතන්න දුව මොකද්ද ළමයි ගැන හිතන්න හරි හම්බෙන්න ඉන්න ළමයි ගැන හිතන්න කෑල්ල ගැන හිතන්න කොල්ල ගැන හිතන්න හරි ඒ මගුල් මං කියන්නේ නැහැ හරි හරිද අරයාට පේන්න කරන්න එහා ගෙදරට පේන්න ගන්න මෙයාට පේන්න මේ මගුල් නැහැ හරි සරලම පොයින්ට් එක හරි වෙන මුකුත් මොටිවේෂන් කතන්දර ඕනේ නැහැ හරි හරිද ලක්ෂ 50ක් 100ක් තියෙනවා හරි ගන්නව නැද්ද ඔයගේ වැඩක් හරි අපරාදේ බා සල්ලිනේ සල්ලි යකෝ බජට් එකෙන් වෙන් කරපු සල්ලි හරිද අවුරුද්දේ බර ගන්න කියදම් ගන්නවනේ බජට් එකේ හරිද මේ පාර ගනි මොකද එන්නේ බජට් එක අඩු වෙනවා මේ අධ්‍යාපනයේ තියෙන බජට් එක අඩු වෙනවා එන්නේ හරි এডুকেෂන් පැත්තට දෙන හින්දා තෑගි මුදල අඩු වෙයි හරිද ඒකින්ද ගනි ඉක්මනට අපරාදේ හරි ඒවා දීලා තව මහ පොලකුත් දෙනවා අනේ තව ගියක් හරි මෙන්න කියලා තවත් දෙනවා අතට හරි අතරක් දෙනවා ගියක් හරි හරි උඹලට තියෙන්න පුළුවන් බිස්නස් අයිඩියාස් තියෙන්න පුළුවන් අරවා තියෙන බ ඒක ඔක්කොම කරතයි ඕක ඵලයන්කො හරි නිකන් හම්බෙන්නේ එකනේ බං හරි ඉතින් නිකන් හම්බෙන්නේ ගත්තාම ඉවරයි හරි අරවා කරන්න ඕනේ තමයි ඒක හරි ඒවා ඇති දැන් හරි දැන් මේ යන විදිහට පහ ජොබ් එකක් කරලා ගොඩ යන්න බෑ කියන උඹලා තේරෙනවද හරි ඔයාලා බිස්නස් අයිඩියා ඇති අරම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මෙහෙ ට්‍රේඩ් කරන්න ඕනේ අර ඉන්වෙස්ට් කරන්න ඕනේ ඔවා ඇති හරි ඒවා හරි ඒවා කරමු අපි හරි මේක මේක නිකන් හම්බෙන්නේ කරගනි මේක මේක මට මේ ඉන්වෙස්ට් එක ගන්න මේක
හරි මේ පට්ටම ඉන්වෙස්ට්මන්ට් ගන්න හරි ඉතින් මේ මේක කරගන්න මුලින් අපරාධ නේ බා හරි ඊට පස්සේ අපි ඉදිරියට යමු හරි දැන් මේක හරිනේ දැන් මේකේ මේ ඇතුළ බිඳුවන x ලාගේ කියද බා ඒක යට තුනනේ හරි ඒක යට තුන දැන් මම පස්සේ තුන තුන කැපිලා බිඳුවක් එනවා හරිනේ හරි ඒක x විශාලයක යට තුනයි කුඩා ඒක යට තුනයි ඒක යට තුන කියන්නේ බා බිඳුව විශම 3 3 ගණන් කරන්නේ උතර විගයි 1 2 3 ඒවා දාමු 2 වගේ දාමු 2 දැම්මොත් මොකද ඇතුළ ධනයි හරි 3 දැම්මොත් ධනයි නේ කියන්නේ නිකම් නිකන් 3 x ණයක වගේ ඉන්නේ හරි මේ පැත්ත දැම්ම බිංදු වගේ දැම්මොත් අතුර ඍණයි. එහෙනම් ඍණ 3x ඍණයක වගේ හරි හරි තව මම ඔයාලට ගානක් දෙන්නම් මේ වගේ එක මේවා දාගෙන කරන්න ඕබ එකකින් එක දාලා එකකින් එක කරගෙන හරිද මම එක දිගට දානවා එකකින් එක දාලා කරන් යන්න. හරි. පොඩ්ඩක් මොලේ පාවිච්චිත් කරපන්. ඉතින් මමම කියලා දෙනකන් ඉන්න එපා. පොඩ්ඩක් මං කියලා දෙනවා කියලා දෙන්න නැතුව නෙමෙයි. හරි. පොඩ්ඩක් මොලේ මොලයක් තියනවා නේ චුට්ටි මොලයක් ඒකත් පාවිච්චි කරපන්. හරි.
හරි කරනකමද මාවාගේ එක්ස් වර්ගයේ නම හරි පොඩ්ඩක් වෙනසින් තමයි කිව්ව හිතපන් කියන හරි එතන මේක මම මෙහෙම ලියා ගන්නවට වැඩිය හොඳට පේනවා x වෙන 3යි x ධන 3යි වර්ග දෙක අතරින් කඩා ගන්න පුළුවන් ඕන හරියට දන්නවනේ හරි හැම වාඩම කරනවා මං හරිද ත්‍රිකෝණමිතිය වුණත් හරි අවකලනේ ඕන මගුලක් කරනවා හරිද ඉහිඳ පොඩ ඉවසලා පැලටික් කරන් හද ත්‍රිකෝණ ටික ගත්තොත් කෙලින්ම පටන් ගන්න සර්වසාම්‍යයි සමාන ලකුණේ වෙනස මොකද්ද කියන දේ හරි දැන් බඩ තේරෙනවානේ මේ පාඩම පටන් ගත්ත කොහෙන්ද කියලා හරි ඒකින්ද හැම පාඩමම හරියට පොඩි තැන ඉඳන් කරනවා ඉතින් උඹලා ඉල්ල වැඩේ කරගන්න එක උඹලා වැඩ හරිද හරි දැන් මේකේ අපි කිව්වේ ඇතුළ බිඳුවන x ලගේ ගන්න එහෙනම් මොනවාද එකක් x සමානයි ඍණ 3 අනිත් එක x සමානයි ධන 3 එහෙනම් ඒක ගිනිහිල්ලා සංඛ්‍යා රේඛාව මාක් කරන්න හරි දැන් ඔයාට දැන් බලන්න තියෙනවා වන් tan 3ක් හරි tan 3ක් බලන්න තියෙනවා හරි ඒ tan 3ට අදාළව මාපාන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න හරි එකක් මෙතන මෙතන කොහෙද එකක් මෙන්න මෙතන x විශාලයි 3 තැන එකක් මෙතන මේක ඇවිල්ලා කවුද මේ 3යි ඍණ 3යි අතර ටික හරි අනිත් ටික මෙතන කොටේ ඍණ 3 හරිද හා x විශාලයි 3 3ට වැඩි එකක් දාලා බලන්න කාර් ගාලා දාලා බලන්න 4 20 5 දාමු 5 දාමු 5 දැම්මොත් මේක ධනයි මේක ධනයි එහෙනම් ඇතුලේ ධනයි නම් මොකද කතන්දරේ නිකම්ම නිකන් x වර්ග ඍණ 9 වගේ ඉන්නේ හරි නැත්තම් නිකම් නිකන් x ඍණ 3 වතාවක් x ධන 3 වගේ ඉන්නේ ඉතින් කරන්න දෙයක් නැහැනේ හරිද ඇතුලේ ධනයි නයි ඉතින් කරන්න දෙයක් නැහැනේ මාපාංගෙට ඊට පස්සේ 3යි ඍණ 3යි 4 කියන්නේ අපි දාමු බිඳුව වගේ බිඳුව දැම්මොත් මෙයා කවුද මෙයා ඍණයි මෙයා ධනයි ඍණ වැඩි කිරීම ධන ඍණයි ආ ඍණ වැඩි කිරීම ධන ඍණයි ඍණ වැඩි කිරීම ධන ඍණ නා ඇතුලේ ඍණයිනේ අන්න එහෙනම් මාපාංගෙට කරන්න වැඩක් තියෙනවා නිකම් බඩි ගන්න බෑ ඉස්සරහ ඍණ ලකුණක් අල්ලන් ඉන්නවා ඒතර තමයි සල්ලි දෙන්නේ හරි එහෙනම් මෙතන ඉන්නේ 9 ඍණ x වර්ගය වගේ හරි 9 ඍණ x වර්ගය වගේ මොකද ඍණ වැඩි කලන් දෙන්නේ හරි නැත්තම් ඍණ x ඍණ 3 වතාවක් x ධන 3 මෙච්චර මේ ඔක්කොම කැටයන් දාන්න ඕනේ මම නිකන් ලියන්නේ හරිද වැඩි හොඳට ලියන්නේ හරි ඍණ 3 වලට අඩුවකයක් දාලා බලන්න ඍණ 4 ඍණ 5 ඍණ 6 ඔන්න ඔය එක ඒ වගේ දැම්මොත් මොකද ඒ වගේ දැම්මොත් මොකද ඍණ 5 ඍණ 6 වගේ දැම්මොත් ඍණයි ඍණයි ඇතුලේ ධනයි හරි ඇති අමුතෙන් ගන්න දෙයක් නෑ බං නිකම් නිකන් x වර්ග ඍණ 9යි තියෙන්නේ හරි නිකන් ඉන්දියා වැඩි ගත්තා ඇයි අතුර දනයිනේ ඉතින් ඔච්චර ඕක තමයි මේ මහ ලොකු මාපාං කර දෙක කියන්නේ ඕකට හරි වෙන මොකුත් නෑ තේනවා අර ලොකුවට කියන මාපාං කර දෙක කියන්නේ ඕක හරි ඉතින් ඔතන ඉස්සරහට මාපාං කර දෙක කියමු ඔය විදිහට කරන්න හරි ලකුණු දෙකේ ප්‍රශ්නයක් නෑ පරහන් ගහගෙන නටන්න ඕනේ නෑ හරිද අර දක්වනයි කියලා මේ ක්‍රමෙත් කිසි වැරද්දක් නෑ එකමනේ කියවෙන්නේ දැක්කනවා එකමනේ කියවෙන්නේ අර වරහනත් එක මම අර x ඍණ 2 අරගෙන බැලුවේ හරි x ශාලා දෙක පැත්තේ x ඍණ 2 වගේ x කුඩයි දෙක පැත්තේ ඍණ x ඍණ 2 නැත්නම් 2 ඍණ x වගේ හරිද හරි අංකාලේ දෙඩියත් කළා දාමු x ඍණ 16 ඒ කියන්නේ x ඍණ 4 x ධන 4 මේ උඹලා ඔය කරගන්න දින වැඩික් කරගනින් ඈ. ඒ කියන්නේ දැන් ඔය අම්මලා ඉන්නවනේ දැන් උඹලා එක්සෑම් ලුණාන් පස්සේ පාච්චිලා ගෙදර ගිහිල්ලා එන්න ඕනේ. අර හේගෙදර ගිහින් එන්න ඕනේ. මෙහෙ ගෙදර ගිහින් එන්න ඕනේ. හරි. ඊටස් උඹලා ඇත් තියනවනේ අර මොනවා හරි අර වැඩේ කරගන්න ඕනේ. මෙයාට ඒ දින ටික පෙබරවාරි ලිවර් කරපන්. හරි. තව වෙන කල් දාන්න එපා. අම්මලාට එහෙම කියපන්. ඩක් දාලා මේ මාසේ යන මොකද කිව්ලා මේ සෙටල් වෙමු කියලා කියන්න. හරි. එතකොට මාර්තුලේ දැන් ඔයාලා කේස් එක නැද්ද බහින්ද? මම ඒකයි කිව්වේ මේ මාසේ මම වැඩිය නටන්නේ නැහැ. හරි. ෂේප් එක ගන්න යනවා. හරි. ඔගොල්ලෝ වැඩිය දගලන්න යන්න එපා හරි ෂේප් එක කරන් යන්න හරිද මාර්තු වලින්ද බහපන් හරි පොඩ්ඩ මේ ටික රිලැක්ස් එකේ නම් බාන රිලැක්ස් නෙමෙයි පැඩ ටිකක් කරපන් ෂේප් එක රිලැක්ස් එකේ ඉඳපන් ඊට පස්සේ මාර්තු වලින්ද අම්මානක් බහපන් හරි ඒකින්ද මේ මේ ෆ්‍රෙෂ් අය උන්නේ මේ ෆ්‍රෙෂ් අය උන් වැඩ කරපන් හරිද රිවිෂන් එකට මම මේ කියන්නේ හරි මේ හරි සාමාන්‍ය ඉතින් උඹලට නෑ කොන්නේ කරනවා x ශාලාය 4 4ට වැඩි එක දැම්මොත් මෙතන දනයි එහෙනම් නිකම් නිකම් x වර්ග ඍණ 16 වගේ ඉන්නේ හරි මේ 4 එක දැම්මොත් අපි හිතමු බිඳුව වගේ දැම්මොත් මෙතන ඍණයි මෙතන ධනයි එහෙනම් ඉන්නේ ඍණ ලකුණක් ඇතුළේ ඉන්නේ එහෙනම් ඉන්නේ ඍණ x වර්ග ඍණ 16 වගේ නැත්නම් 16 ඍණ x වර්ගය වගේ හරි ඍණ 4ට අඩු එකක් දැම්මොත් එහෙම
රින පහවගේ දැම්මුත් මෙතන රිනයි මෙතන රිනයි දෙන්නම ධනයි නෙක්ස්ට් වරින 16 වගේ හරි මේක මම කරන්නේ හරි තක් ගාලා මේ සාධක වලට අඩා ගන්න දැක් ගමන් ඇතුළේ ඉන්න එකමයි හරි දැන් මෙතන ඉන්නේ x වර්ග දන 4x දන 3නේ මේක මෙහෙම ටක් ගාලා කඩාගෙන ඉන්නේ x දන 1 x දන 3යි ඒතර ඔයාලා ඇතුළේ බිංදුව වලගේ ටක් ගාලා හිතා ගන්න පුළුවන් නැත්තම් පොඩ්ඩක් මෙහෙම තියෙද්දි හිතන්න පුළුවන් පොඩ්ඩ වාතයිනේ බං ඊට වඩා ලේසියෙන් හොබ දක් ගාන ටක් ගාලා දන්නවා ගේම් දෙක හරි 1 හරි 3 එච්චරයි එහෙනම් ඍණ 1 ඍණ 3 ඍණ 3 අඩු වෙනේද ඍණ 1ට වඩා ඕනේ එහෙනම් ඔයාලට චෙක් කරන්න තියෙන්නේ ඍණ 1ට වඩා වැඩි ටිකයි ඍණ 3යි ඍණ 1යි අතර ටිකයි ඍණ 3ට වඩා අඩු ටිකයි ඍණ 1ට වඩා වැඩි ටිකයි ඒ කියන්නේ බිංදුව 1 2 3 මේ පැත්තට දාන්න හරි දෙක වගේ දැම්මොත් 9යි දෙන්නම් එහෙනම් නිකම්ම නිකම් x වර්ග දන 4x දන 3 වගේ දැන් ඍණ 1 ඍණ 3 අතර අපි දාමු ඍණ 2 වගේ මෙතන ඍණයි මෙතන ධනයි ඍණ 2 දැම්මොත් මෙතන ඍණයි මෙතන ධනයි ඍණ වැඩි කිරීම දාන ඍණයි එහෙනම් අන්න මාපාකර කරන්න වැඩක් තියෙනවා ඉස්සර ඍණ ලකුණු අල්ලන් ඉන්න මොකද ඍණ වගේ යන්නේ නැතුනේ හරි ආ ඊළඟට ඍණ 3 වලට අඩුවක් දැම්මොත් ඍණ 3 වලට අඩුවක් දැම්මොත් ඍණ 4 ඍණ 5 වගේ මෙතන ඍණයි මෙතන ඍණයි එහෙනම් දෙන්නම එන්නේ ඍණ ඍණ ධන කියන x වර්ග ධන 4x ධන 3 ඊට පස්සේ අපිට ඉන්නවා මා භාග x ධනය ඍණ x වර්ග ඍණ 2x හරි මේ මම ගන්නවා x එළියට x හතර පස්සේ x වර්ග ඍණ x ඍණ 2 ඉන්නේ මේවත් සාධක කඩ ගන්න බලන්න කඩ මේ කඩ දෙක අපිට x ඍණ 2 x ධන 1 කියලා නේ හරි හරි එහෙනම් ඇතුළ බිඳුව x ලගේ මෙතන එනවා 3 එකක් x සමානයි බිඳුව එකක් x සමානයි 2 එකක් x සමානයි ඍණ 1 හරි ඊට මෙතන තැන් තියෙනවා කියලා චෙක් කරන්න තැන් හතරක් තියෙනවා චෙක් කරන්න තැන් හතරක් තියෙනවා x විශාලයි 2යි 2යි 0.4යි 0.1යි ඍණ 1යි 4යි කොඩයි ඍණ 1 හරි තුන දෙකට අඩියක දාලා බලන්න 3 4 5 වගේ දැම්මොත් මෙතන දනයි මෙතන දනයි මෙතන දනයි එහෙනම් නිකම් නිකම් කවුරු වගේ දින් නිකම් නිකම් x වතාවක් x දන 1 වතාවක් x ඍණ 2 කියලා කිව්වත් හරි නැත්නම් වඩ කිලිම්ම නිකම් නිකම් මෙයා ඉන්නවා කිව්වත් හරි හරි x ඝනය ඍණ x වර්ග ඍණ 2 x ඉන්නවා කිව්වොනහ හරි 2.4 2.4 කියක් කියපන් 1 වගේ 1 වගේ දැම්මොත් මෙතන දනයි මෙතන ධනයි මෙතන ඍණයි ධන ධන ඍණ ඒ කියන්නේ ඍණයි නේ එහෙනම් අන්න ඉස්සර ඍණ ලකුණ කල්ලන් ඉන්න ඍණ x ධනය ඍණ x වර්ගනේ 2 x වගේ තමයි හැසිරෙන්නේ හරි බිංදුව ඍණ එක අතර නිකන් 0.5 දාමු 0.5 දැම්මොත් 0.5 නේ ඍණ 0.5 ඍණ 0.5 මෙතන ඍණයි මෙතන ධනයි මෙතන ඍණයි ඍණ වැඩි කිරීම ඍණ ධනයි ධන වැඩි කිරීම ධන ධනයි එහෙනම් එන්නේ ධනා ගියක් එහෙනම් අමුතෙන් කරන් දෙන්නේ නිකම් නිකන් x ධනය ඍණ x වර්ග ඍණ 2 x එන්නේ ඉතින් අඩුව කියද දාලා බලමු ඍණ 3 වගේ ඍණ 3 වගේ දැම්මොත් මෙතන ඍණයි මෙතන ඍණයි මෙතන ඍණයි ඍණ ඍණ ධන ධන ඍණ ඍණ එහෙනම් ඉන්නේ ඍණ x ඝනය ඍණ x වර්ග 2 x වගේ දැන් නම් ඉතින් අර්ථයක් කියීම හරි ඊසි වෙන්න ඕනේ හරිද කිසිම කේස් එකක් තියෙන්න බෑ අර්ථයක් කියීම හරි
ජනේල ග්‍රිල් ගහලලු. එහෙනම් මොකරි යාළුවෝ ගෙදරට බලයන් ජනේලෙන් පයින්න දිනවද? වාල්ට හරි නැකපන් හරි. වාලෙන් හරි පැනපන් හරි. හරි නැති නේද ඉක්මනට ගත්තාට කියල දෙන්න කියලා කියනවා මේ. ඒ කියන්නේ මහද යන්නේ හරි. මෙතන ඍණයකට වඩා අඩු වෙන දාන ඍණ 3 වගේ දැම්මොත් මෙතන දැම්මොත් ඍණ 3 මෙතන ඍණාගයක් එන්නේ. ඍණ 3 දැම්මොත් මෙතන ඍණ 3 ධන 1 ඍණාගයක් එන්නේ. ඍණ 3 දැම්මොත් ඍණ 3 ඍණ 2ක් ගියොත් ඍණ 5 ඍණාගයක් එන්නේ. ඍණ ඍණ ඍණ. හරි. ඍණ ඍණ ඍණ.